අපේ යාළුවන්ට අපි ගෙනත් තියෙන මැණික් ගල් එක්කලා මුදු කොහොමද මිලදී ගන්න කියන කාරණාව චුට්ටක් පැහැදිලි කරලා දෙන්න. ඔයාලා දකින්න ඇති ලස්සන ගල් එක්කලා මුදු හදලා තියෙනවා නේද? ඉතින් මේ වගේ ගල් එක්කලා මුදු ගන්නකොට විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන කාරණා ටික අපි පැහැදිලි කරලා දෙන්නම්. ඒ අතරේ ඔයාලට ගල් එක්කලා මුදු බලා ගන්නත් පුළුවන්. ඉතින් මේ වගේ මැණික් ගලක් එක්කලා රත්තරන් මිලදී ගන්නකොට අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න ඕනේ මොනවද? පළවෙනි කාරණා තමයි ඔයාලා මේ මැණික් ගලට සහ රත්තරන් දෙකටම විශාල මුදලක් ගෙවන්න සිද්ධ වෙනවා. සමහර විට අදාළ රන් බරට අමතරව විශාල හැදුම් කුලියක් සහ මැණික් ගලෙහි වටිනාකමටත් ඔයාලට ගෙවන්න වෙනවා. එතකොට කාලයක් ඔයාලා මේ මුද්ද පාවිච්චි කරනකොට ඔයාලට ආපහු ඒක මුදල් කරන්න ගියපුවාම මේ මැණික් ගලට ගේපු වටිනාකම ඔයාලට ගන්න පුළුවන්ද? හරිද? රත්තරන් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැඳුම් කුලිය විතරයි කැපෙන්නේ. රත්තරන් ටික ආපහු සල්ලි කරගන්න පුළුවන්. හැබැයි ඔයාලට මේ ගලට අදාළ කරන වටිනාකම ගන්න නම් හරි ඔයාලා අද ගත්තනම් හෙට ආපහු දුන්නොත් මේ ගලේ වටිනාකම ඔයාලට හම්බ වෙන්නේ 50%ක වටිනාකමක් විතරයි. ඔයාලට රීකවර් කරගන්න පුළුවන් වෙන්නේ, කැෂ් බැක් වෙන්නේ 50%ක් විතරයි. ඒක තමයි ලෝක සම්මතයක් ඒක. එතකොට මේ ගලේ ඒත් මේ වටිනාකම ගන්න නම් ඔයාලා අනිවාර්යයෙන්ම මේ මිලදී ගත්ත වෙළඳපළටම මේක බාර දෙන්නත් ඕනේ. අනිත් එක තමයි ඒකට අදාළ ඒකට හිමි වෙන සහතික පත්‍රයක්, මැණික් ගලට අදාළ සහතික පත්‍රයක් ඒ වෙළඳසැලෙන් අනිවාර්යයෙන් නිකුත් කරන්න ඕනේ. ඒකට නැවත ඔයාලා අවුරුදු 1ක් හරි 10ක් හරි ගිහිල්ලා, උදාහරණ මම මේ කියන්නේ, ඒව අපව දෙනකොට තමයි ඔයාලට ඒක මුදල් ටික හම්බ වෙන්නේ. නැත්තම් ඒ සල්ලි හම්බ වෙන්නේ නැහැ. එහෙම නැතුව ඔයාලා වෙනත් වෙළඳසැලකට ගියොත් එහෙම ඒ ගලේ තියෙන වේට් එක අඩු කරලා ඔයාලට රත්තරන් ටිකට විතරක් මුදල් හම්බ වෙනවා. හරිද? එතකොට තමයි දැන් මේ වගේ ස්ටෝන් එකක් එක්කලා මුද්දක් අපි බැංකුවක තියන්න ගියපුවාම, ගණන් තක්සේරු කරන්න ගියපුවාම ගොඩක් වෙලාවට අඩු වටිනාකමක් තමයි හම්බ වෙන්නේ. හරිද? අනිත් කාරණාව තමයි දැන් මේ මැණික් ගල් වල අපි දන්නවා මැණික් ගලක ජීවිභාවය සහ ඒ ගලෙන් ඇත්තටම මැණිකක් හැමෝගේම අත්වලට ලැබෙන්නේ නැහැ. ඒක මුද්දක් විදියට හදලා දාගන්න හැමෝම කැමති. ඉතින් ඒ හින්දාම වැඩි මුදලක් දීලා අපි පෙළවෙනවා මේවා අරගෙන අතේ දාගන්න, ඇඟිලි වල දාගන්න. ඒ වුණාට අපි දන්නවා හොදාකාරවම මේ මුදු වලට ගොඩක් පොඩි මැණික් ගල් කොටස් ඔබ්බවල තමයි මුදු හදලා දෙන්නේ. එකක් තමයි මුද්දකට විශාල ගලක් දාන්නත් බෑ. අනිත් කාරණා තමයි චූටි කුඩා කොටස් සමහර විට කැඩලි කැඩල ඉවත් වෙනවා, නැවත උපදමලා ඔබ්බවල වෙන්නත් පුළුවන්. එතකොට ඒ වගේ මැණික් ගලක් ගින් අපිට නැවත මුදල් කරගන්න ගියපන් 50% නම් හම්බ වෙන්නේ. ඒක ඉතින් අලංකාරත්වය, ඒක කස්ටමර් චොයිස් අපිට මුත් කියන්න බෑ. හරිද? ඉතින් දැන් ඔයාලට පොඩි අවබෝධයක් ලැබෙන්න ඇති කොහොමද කියන එක. හැබැයි අපි විශේෂයෙන් කියන්න ඕනේ රත්තරම් ඔයාලා ගෝල්ඩ් එකක්ම මිලදී ගත්තොත් එහෙම අනිවාර්යයෙන් මේක හොඳ ප්‍රොෆිට් තමයි ඉස්සරහට අනාගතයට හොඳට ඒක වටිනවා. හරි? ඉතින් බය නැතුව ගල් එක්කලා ගන්නවා නම් සැලකිලිමත් වෙන කාරණා ටික තමයි අපි ගෙන ආවේ මේ වීඩියෝ එකෙන්. ඉතින් ඔයාලට තවත් මොන හරි මේ සම්බන්ධයෙන් ගැටලු තියෙනවා නම් අපිට අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. ඒ වගේම තමයි මේ මුද්දට මේ ගල අල්ලලා තියෙන ආකාරය ගැනත් ගොඩක් සැලකිලිමත් වෙන්න, නැත්නම් කාලයක් යනකොට වැටෙන්න පුළුවන්, හොඳට ග්‍රිප් වෙලා තියෙනවද, ගල හොඳට අල්ලන් ඉන්නවද කියලා අනිවාර්යෙන් බලන්න ඕනේ. එහෙනම් බොහොම ස්තුතියි යාළුවනේ, අපි චුට්ට සබ්ස්ක්‍රයිබ් කරලා දෙන්න. අපි ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු. ඔයාලගේ ඕනම ගැටලුවකට අපි ආන්සර් කරනවා. ස්තුතියි.